ආයුබෝවන් සුභම සුභ දවසක් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා වෙනද වගේම අද හස්තරේකා සම්බන්ධව කතා කරන මාතෘකාවේ අද ඔබට කියලා දෙන්න හදන්නේ කොහොමද විදේශගත වෙන්න වාසනාව අතකින් බලන්නේ කියලා. විදේශගත වීමේ හැකියාව තියෙනවද කියන එක බලන්නේ කොහොමද කියලා පෙන්වන්න තමයි යන්නේ. හස්තරේකා ශාස්ත්‍රය තුළ විදේශගත වීම ගැන කියන්න පුළුවන්. ඒකට කියනවා දේශාන්තර රේඛා. එහෙම නැත්නම් විදේශ රේඛා. දේශාන්තර රේඛා කියලා හඳුන්වනවා. මේක පිහිටන්නේ මෙන්න මේ ස්ථානයේ. ඒ කියන්නේ අතක් ගත්තාම මේ යතේ මෙතෙන්ද කියන්නේ චంద్ర මණ්ඩලය. කියන්නේ සඳුගේ මණ්ඩලය. සඳුට අයත් වෙන කොටස. එහෙමනම් මේ සඳුට අයත් වෙන මෙන්න මේ කොටසේ තමයි මේක පිහිටන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කොටසට වෙන්නේ තමයි පිහිටන්නේ. එතකොට යම් කිසි පුද්ගලයෙක්ගේ මෙන්න මේ කියන ස්ථානයේ හරහට ඒ කියන්නේ මෙන්න අපි දැන් රූප සටහන මම පෙන්නනවා මේ තියෙන චంద్ర මණ්ඩලය. මේ හරිය තමයි සඳුට අයත් වෙන කොටස තියෙන්නේ. එතකොට මේ සඳුට අයත් වෙන මෙන්න මේ කොටසේ මෙන්න මේ ආකාරයට යම් ජන්මින්ගේ මෙන්න මේ විදිහට තියෙන්න පුළුවන් රේඛාවල්. මෙන්න මේ රේඛාවල් වලට කියනවා දේශාන්තර රේඛා. මොනවද දේශාන්තර කියන රේඛා. එතකොට මෙන්න මේ දේශාන්තර රේඛා එකක් තියෙන්න පුළුවන් කීපයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර ඒවා හොඳට තියෙන්න පුළුවන්, සමහර ඒවා යම් යම් දුර්වල කොටස්, ඒ කියන්නේ කෙටි රේඛා, දිග රේඛා, ඇදවිච්ච රේඛා ආදී වශයෙන් තියෙන්නත් පුළුවන්. කොහොම වුණත් රේඛා කීපයක් තියෙන්න පුළුවන්, එක රේඛාවක් තියෙන්නත් පුළුවන්, සමහර අයගේ මේ රේඛා පිහිටලා නැතු වෙන්නත් පුළුවන්. එහෙමනම් මෙන්න මේ කියන රේඛාවල් ගත්තහම දේශාන්තර රේඛාවල් පිහිටලා තියෙන ආකාරය අනුව කියන්න පුළුවන් ඔහුට හෝ ඇයට විදේශගත වීමේ වාසනා ගුණය තියෙනවද, විදේශගත වීමෙන් දියුණුවක් ඇති වෙන්න පුළුවන්ද, විදේශගත වීමෙන් කරදර ප්‍රශ්නවලට භාජනය වෙනවද කියන එක කියන්න පුළුවන්. එතනදී මේ විදේශ රේඛා කියන්නේවා ඉතා සියුම්ම යහපත්ම කිසිම බාධාවකින් තොරව තියෙනවා නම් අන්න සුභ ප්‍රතිඵල ගෙනල්ලා දෙනවා. ඒ වගේම තමයි එවැනි රේඛාවල් අපි මෙහෙම ගත්තාම මේ රේඛාවල් තියෙන්න පුළුවන් සමහර වෙලාවට ඔන්නෝම කැඩිලා තියෙන්න පුළුවන්, මැදින් කැඩිලා තියෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් රේඛාවලින් ඔන්නෝම කැපිලා තියෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ රේඛාවල් උඩ යම් විදිහකට කතිල සලකුණු තියෙන්න පුළුවන්. ඒ වගේම මේ රේඛාව සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම දම්වලක් ආකාරයට තියෙන්නත් පුළුවන්. මේවා සුබ ලකුණු නෙමෙයි. මේවා හැම වෙලෙම අසුබ ප්‍රතිඵල ගෙනත් දෙන ලකුණු. ඒ වගේම තමයි මේ රේඛාවල් අද මෙන්න මේ විදිහට කරු බෙදීමක් තියෙන්න පුළුවන්. අන්න ඒවා සුබ ලකුණු විදිහට ගන්නවා. එහෙනම් දැන් ඔබට මම මේ පැහැදිලි කරේ අතකින් කොහොමද විදේශගත වීමේ හැකියාව තියෙන්නේ කියලා පෙන්නන්න තමයි උත්සාහ කරේ. පුළුවන් වුණොත් මේ වීඩියෝ එකේ අන්තිමට අතක් අරගෙන හරි අතක් අරගෙන අපි ඒකේ බලමු යාට විදේශගත වීමේ හැකියාව තියෙනවද කියලා. හොඳයි. මෙන්න මේ අත දිහා දැන් මේ කාන්තාවගේ මේ අත කොහොමද කියලා බලමු. දැන් අපි මෙයාට මේ විදේශගත වෙන්න පුළුවන්කම තියෙනවද බැයිද කියන එක. හොඳයි. දැන් මං කිව්වා විදේශගත වෙන්න බලනවා නම් මෙන්න මේ කියන ස්ථානේ මේ මණ්ඩලය තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ මේ සඳු මණ්ඩලය, චంద్ర මණ්ඩලය කියලාත් කියනවා. මෙන්න මේ කොටස. දැන් මේ චంద్ర මණ්ඩලය කියන කොටස තුලින් තමයි මේ රේඛාව පැන නගින්නේ. ඒ කියන්නේ මෙන්න මේ හරියේ අතේ මෙන්න මේ කොටසෙන් තමයි රේඛාවක් එන්න ඕනේ විදේශගත වීම දැක ගන්න. ඉතින් මේ අතේ විශේෂත්වයක් දකිනවා මම ගොඩක් වෙලාවට. එතකොට මෙයාට විදේශගත වීමේ රේඛාවල් කීපයක්ම පෙන්නනවා. ඒ වගේම එක රේඛාවක් තියෙනවා ඉතා සියුම්ම ඇවිදිලා ඒක දෛව රේඛාව ස්පර්ශ වෙන මට්ටමට ඇවිත් තියෙනවා. මෙන්න මේක සුබ ලකුණක් විදිහට පෙන්නනවා. මොකද මෙයාට විදේශගත වීමෙන් මෙයාගේ දෛවය වෙනස් කරගන්න, ජීවිතය වෙනස් කරගන්න යම්
හැකියාවක් ලැබෙන්න තියෙනවා කියන එක එකතනින් පෙන්නනවා. ඊළඟට තව රේඛාවල් කීපයක් තියෙනවා. හැබැයි ඒවා නම් ඒ තරම් සස්සීක ස්වභාවයක් නැහැ. මෙන්න මේ රේඛාවත් තරමක් දෛව රේඛාවකට කිට්ටු කරලා තියෙනවා. ඒ නිසා මෙයාට විදේශගත වීමේ හැකියාව කීපයක්ම ඇති වෙන්න පුළුවන්කම එතනදී පෙන්눔 කරලා තියෙනවා. එවෙන් ජීවිතයේ යම් අරමුණකට සාර්ථකත්වයක් ගන්න පුළුවන් බවකුත් පේනවා. හැබැයි අපි බලමු මෙයාට මේ ධනය මිල මුදල් පැත්තෙන් මේ සාර්ථකත්වය විදේශගත වුණොත් ගන්න පුළුවන්ද කියන එක. එයාගේ විදේශගත වීමේ හැකියාව පෙන්නුව කරනවා වගේම තමයි ඔබට පේනවද මෙයාගේ විශේෂ රේඛාවල් පිහිටලා තිනෝ මේ අතේ. ඒ වගේම මම ඔක්කොම පැහැදිලි කරන්නේ නැහැ. ඊළඟට මෙතන මෙයාගේ දෛව රේඛාව. මේ දෛව රේඛාව හොඳටම බැලුවොත් පේනවා මෙයාගේ දෛව රේඛාව හරහා කැපී ගිය රේඛාවල් දෙකක් තියෙනවා සහ දෛව රේඛාව කැපිලා තියෙනවා. දෛව රේඛාව පැහැදිලිව තියෙන නිසා මෙයාගේ ජීවිතයේ සාර්ථක අඩිතාලමකට යන්න පුළුවන් බව පෙන්눔 කරනවා යම්කිසි කාලයකදී. ඒ වගේම තමයි මෙයාගේ රවි රේඛාව මෙන්න මේ සූර්ය සම්බන්ධ කරලා මිල මුදල් සම්බන්ධ කතා කරන මේ රවි රේඛාව එහෙම නැත්නම් ධන රේඛාව මෙයාගේ තියෙනවා. හැබැයි අපහැදිලි කැඩිලා ඇද වෙලා ඒ වගේම හරි පිළිවෙලකට නෑ. මේකත් දෛව රේඛාව හරහටම මේ බලයේ ක්‍රියාත්මකගෙන බව පේනවා. නමුත් ඒ රේඛාවත් කැපිලා කැඩිලා එහෙම මෙහෙන් හරස් රේඛා වලින් භාජනය වෙලා තමයි තියෙන්නේ. ඒක සුබ ලකුණක් විදියට ගන්න සල්ලි ලැබෙනවා. සල්ලි ඉතුරු කරගන්න බෑ. නැති නාස්ති වෙලා යනවා කියන එකේ පේනවා. ඊළඟට මෙයාගේ ගුරු මණ්ඩලය තුලත් අපිට පේනවා මේ ගුරු මණ්ඩලය ගොඩක් දුරට පැත්තකට නැමිලා ගිහිල්ලා ඒ වගේම ගුරු මණ්ඩලය හරහා හරස් රේඛා කීපයකුත් තියෙනවා. මෙන්න මේකත් සුබ නෑ. මොකද ධනකාරක ගහයන ගුරු කියන්නේ. එහෙනම් ගුරු ගහයගේ පීඩණයකුත් පීඩාවකුත් මෙතන පෙන්නුම් කරලා තියෙනවා. එහෙනම් පැහැදිලිව පෙන්නුම් කරනවා මෙයාට විදේශගත වීමේ හැකියාව පවතිනවා. විදේශගත වෙන්න පුළුවන් රටවල් කීපයකට හෝ අවස්ථා කීපයකදී විදේශගත වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි විදේශගත වීමෙන් මෙයාගේ දෛවය වෙනස් වෙනවා. මෙයාගේ ආදායම් තත්ත්වය වෙනස් වෙනවා සහ මෙයාගේ ජීවිතය වෙනස් වෙනවා. හැබැයි ඉතුරු කිරීම සහ මිදල් වලින් කොච්චර හම්බ කරත් මිල මුදල් හරි පාලනයකින් තොරව කටයුතු කිරීම නිසා යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. සල්ලි ලැබීම හොඳ වුණත් සල්ලි ඒ හා සමානම වියදම් වෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා අන්න ඒවා පරිස්සම් කර ගැනීම ඉතාම වැදගත්. මේ මම ඔබට කෙටියෙන් තමයි පැහැදිලි කරේ මෙම ස්ත්‍රියගේ අත අල්ලේ සටහන් එක්ක විදේශගත වීම සම්බන්ධව.